උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. නව අගමැති තනතුරට ප්‍රධාන නම් තුනක්. තවත් නම් කිහිපයක් යෝජනා වෙයි. යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. අපිට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු මගින් සනාථ වූයේ එම නම් අතර කථානායක මහින්දයාපා අබේවර්ධන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම්ද ඇතුළත් බවයි. මෙම ප්‍රධාන නම් වලට අමතරව වාසුදේව නානායක්කාර රමේෂ් පත්‍රණ යන මහත්වරුන්ගේ නම්ද ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය තනතුර සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති බලතල ඉවත් කරන පරිවාස ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. මේ අතර සිකුරාදා සවස හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරිම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉවත් විය යුතු බවයි. එසේ ඉවත් වී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවය අනුව වසරක කාලයක් සඳහා ප්‍රමාණයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසිය යුතු බවද ඔහු විසින් යෝජනා කර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා එසේ ඉල්ලීමක් කර නොමැති බවත්ය. රට අරාජික වන තීරණවලට තමන් සූදානම් නොමැති අතර රාජපක්ෂලා අභියෝගවලින් පලා නොයා අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනගන බව අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.